ආයුබෝවන් ඔන්න අපි අද තවත් අලුත් ප්‍රශ්න ප්‍රශ්නයකින් ඔයගලන් හමු වෙන්න ආවා අද අපි කතා කරන්න හදාන්නේ දකුණු පළාත් දෙපාර්තමේන්තුවට අයත් 9 ශ්‍රේණියේ ගණිතයේ අවසාන වාර ප්‍රශ්න පත්‍රය 2018 මෙතනදා කාලේ පැය දෙකමාරක් දීලා තියෙනවා ඔයගලන් බස්නාහිර පළාත්ේ කරන් බැලුවොත් ඒකේ දීලා තියෙන පැය දෙකයි හැබැයි වයඹ දෙකමාරක් දීලා තියෙනවා ඒ වගේම දකුණු පළාතත් දෙකමාරක් දීලා තියෙනවා ඒ කියන්නේ පළාත්වල යම් යම් කාලයේ වෙනස්කම් තියෙනවා සමංගේ ප්‍රශ්නේ නිවැරදිද වැරදිද එහෙම නැත්නම් තමන්ගේ අඩුපාඩු කොතනද නැත්නම් තමන් වෙනස් වෙන්න ඕනේ කොතනද කියන දේ අවබෝධයක් ගන්න පුළුවන් ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු වලින් බලාපොරොත්තු වෙන සීමාව ගැනත් ඔයගලන්ට අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒ නිසා නිකරුණේ මේ කසනවට වඩා ප්‍රශ්න පත්‍රයක් ඇතතිව පිළිතුරු පත්‍රයක් ඇතතිව අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමත් එක්ක අපි අද පටන් ගමු පළවෙනි ප්‍රශ්න. පළවෙනි කොටස. පළවෙනි කොටසේ ලකුණු 20ක් දීලා තියෙනවා. මේ ගණන් 20ක් දීලා තියෙනවා. ලකුණු දෙක බැගින් ඒ සඳහා ලකුණු 40ක් ඕගලන්ට ලැබෙනවා. අපි සාකච්ඡා කරමු. අංක 1 පහත දැක්වෙන සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. ඔන්න රටාවක් තියෙනවා. දැන් ඕගලන්ට තීරණයදී දුවේ පුතේ 6 වසර 7 වසර 8 වසරත් එක්ක සසඳද්දී 9 වසර තරමක් වෙනස් කරලා තියෙනවා. මේ වගේ සංඛ්‍යා රටා ඔයගලන්ට 6 7 8 වගේ වයසවලදීත් ආවා. හැබැයි දැන් තියෙන සංඛ්‍යා රටා වලට භාග සංඛ්‍යාත් එකතු වෙලා. වෙනසක් නැහැ. සිද්ධාන්තය එකයි. මූලයේ හරය එකයි. හැබැයි දැන් ඔයගලන්ට මතු පිටින් පෙන්නන විදිය චුට්ටක් සංකීර්ණ කරලා. දැන් රටාවක් තියෙනවා. සංඛ්‍යා රටා ගැන අපි 8 වසර දිගෙන ගත්තා. සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ යම් කිසි ක්‍රමානුකූල විදියකට ලියන රද සංඛ්‍යා ටිකක්. 11 වසර දිගෙන ගන්න පුළුවන් ඒවා දා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි කියලා වර්ග දෙකකට අයිති වෙනවා මොකද අපිට මේ ශ්‍රේණිය ඒ කියන්නේ සංඛ්‍යා රටාව ඒ සමාන සංඛ්‍යා වලින් එකතු වෙවි යන්න පුළුවන් එහෙමත් නැත්නම් මේවා සමාන සංඛ්‍යා වලින් ගුණ වෙවි යන්නත් පුළුවන් දැන් අපි තේරුම් ගන්න ඕන මේක සමාන සංඛ්‍යා වලින් එකතු වෙලා යනවද ගුණ වෙලා යනවද කොහොමද කියලා දැන් අපි මේ රටාව හඳුනාගමු රටාව හඳුනා ගන්න පද තුනක් දීලා අපි ඉස්සෙල්ලාම කරන්නේ පුතේ මේ රටාව හඳුනා ගන්න නම් මේ රටාවේ දෙවනි පදයෙන් පළවෙනි පදේ අඩු කරලා බලමු 3න් 2 අඩු කිරීම 3න් 1 පොදු හරය 3මයි සමානයි 2කින් 1ක් ගියාම 3න් 1යි ඒ වගේම 1 අඩු කිරීම 3න් 2 ඒ කියන්නේ 3න් 3 අඩු කිරීම මම මෙතන ලියනවා 3න් 3 අඩු කිරීම 3න් 2 ඒ කියන්නේ 3න් 1යි මේ සංඛ්‍යා රටාව ඇවිල්ලා තියෙන්නේ 3න් 1ක් එකතු කර කර දැන් 3න් 3ට ආයි එකතු කරනවා 3න් 1ක් ඒ කියන්නේ 3න් 4යි ඊළඟට තව එකක් එකතු කරාම 3න් 5යි ඔන්න ඔක තමයි පුතේ රටාව ඊළඟ පද දෙකයි අහලා තියෙන්නේ ඊළඟ පදේ ලියන්න පුළුවන් ඒ කියන්නේ 3න් 6යි 3න් 6 ලියන්න පුළුවන් ආයි 2 කියලා ඔන්න ඔය විදිහට සංඛ්‍යා රටාව අපිට ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 155 10 10 පාදයට මෙම සංඛ්‍යා දෙකේ පාදේ මේ සංඛ්‍යාව දෙකේ පාදයෙන් ලියා දක්වන්න. 10 පාදයෙන් තියෙන සංඛ්‍යාවක් අපෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා දෙකේ පාදයට. ඒ කියන්නේ මොකක්ද? දැන් හිතන්න මේ අපි සංඛ්‍යා ගැන කතා කරද්දී අපි කියනවා 25 30 40 මේ එක එක අගයන් කතා කරනවා. පුතේ නොතේරුණාට ඒ හැම සංඛ්‍යාවක්ම 10 පාදයට තමයි අයිති. හැබැයි තව විශේෂිත පහ පාදයක් තියෙනවා දෙකේ පාදය කියලා. එතකොට දෙකේ පාදය අවශ්‍ය වන්නේයි කියලා නම් ඔයගලන්ට උසස් පෙළට ගියාට පස්සේ තේරෙයි බූලියන් කියලා සිද්ධාන්තයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු පස්සේ. එතකොට දෙකේ පාදය අවශ්‍ය වෙන තැන තියෙනවා. එහෙනම් 10 පාදයක් දෙකේ පාදයට හරව ගන්න ඕන කොහොමද හරවන්නේ එහෙනම් 10 පාදයේ තියෙන සංඛ්‍යාව මම ඉස්සෙල්ලා ලියන්නම් 155
ඊට පස්සේ මම බෙදන්න පටන් ගන්නවා. බෙදන්නේ කීයෙන්ද? බෙදන්නේ දෙකේ පාදය නිසා පුතේ දෙකෙන්. දෙකෙන් බෙදුවා. 155 දෙකෙන් බෙදුවම් පුතේ 77යි. ඉතිරි එකක්. මොකද 154යි 77 ඒවා දෙකක්. මං ආයි දෙකෙන් බෙදන්නම්. මොකද ආයි බෙදන්න පුළුවන් නිසා. ආයි 77 දෙකෙන් බෙදුවම 38යි. ඉතිරිද? ඔව් ඉතිරි එකක්. ආයි 38 දෙකෙන් බෙදන්නම්. කීයද? 19යි. 19 නම් ඉතිරි නැහැ. ආයි 19ත් දෙකෙන් බෙදන්නම්. කීයද? 19 දෙකෙන් බෙදුවම මම මෙතන උඩින් ලියන්නම් 9යි. ඉතිරි කීයද? ඉතිරි එකක්. මං ආයි 9 දෙකෙන් බෙදන්නම්. 9 දෙකෙන් බෙදුවම 4යි. ඉතිරි කීයද? 1යි. ආයි 4 දෙකෙන් බෙදන්නම්. 4 දෙකෙන් බෙදුවම 2යි. ඉතිරිද? ඉතිරි නැහැ බිංදුවයි. ඊට පස්සේ මං ආයි 2 දෙකෙන් බෙදන්නම්. 2 දෙකෙන් බෙදුවම 1යි. ඉතිරි නැහැ බිංදුවයි. දැන් මට ඕනේ දෙකේ පද සංඛ්‍යාවනේ. මෙන්න මේ ඉතිරි වෙච්ච පද ටික මම රතු පෑනෙන් අඳින්නම්. මෙන්න මේ ටික ලියන්න ඕන. මෙන් මෙතනින් පටන් අරන් 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 1. මෙන්න මේ පද ටික. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් 1යි බිංදුවයි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 1. ලියමු බලන්න. 1 බිංදුව බිංදුව 1 1 බිංදුව 1 1 තමයි 155 දෙකේ පාදයට ලිව්වම. දැන් 10 පාදයේ වගේ නිකන් ලියන්න බෑ. එහෙනම් දෙකේ පාදයට නම් 2 කියලා යටින් ලියනවා. අගේ සොයන්න කියලා කියනවා රුපියල් 250න් 5න් 4ක් රුපියල් කීයද? 250න් 5න් 4ක් රුපියල් කීයද? එහෙනම් 250 ওই විදියටම ලියමු. අල් නයන්න තියෙනවා. අල් නයන්න අපි ගුණ කිරීමක් විදියට ලියමු. 5න් 4යි සමාන වෙනවා 250න් 5න් 4ක්. එහෙනම් දැන් අපි සාමාන්‍ය විදියට සුළු කරමු. හරියට ලවය කපන්න පුළුවන්. එහෙනම් 5න් බෙදුවොත් 5ව 1යි 250 5න් බෙදුවොත් 50යි. 50ව 4ක් 200යි. එහෙනම් රුපියල් 250න් 5න් 4ක් කියලා කියන්නේ 200යි ඒකකයේ රුපියල්. ඇඳුම් වෙළෙන් දෙක රුපියල් 1500කට මිලදීගත් සාරියක් රුපියල් 1800කට විකුණුවේ නම් ලාභ ප්‍රතිශතය සොයන්න. එතකොට එයා භාණ්ඩයක් ගන්නවා 1500ට. මම උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. මෙයා 1500ට ගන්න භාණ්ඩේ 1500ටම දෙනවා. ලාභය කීයද? බිංදුවයි. එහෙනම් ලාභයක් නැහැනේ. 1500ට අරන් 1500ට දෙනවා ලාභයක් නැහැ. හැබැයි 1500ට ගන්න භාණ්ඩේ 1800ට දෙනවලු. එහෙනම් 1800ෙන් 1500ක් අඩු කරමු. ලාභය කීයද? ලාභය රුපියල් 300යි. දැන් අහන්නේ ලාභ ප්‍රතිශතය. එහෙනම් ලාභය උඩින් ලියමු 300යි. යටින් මොකද ලියන්නේ? යටින් ලියමු ලැබුණ මිල. 1500ට ගත්ත එකනේ 1800 300ක ලාභයක් ගත්තේ. 1500ට ගත්තා 300ක ලාභයක් ලැබුණා. අහන්නේ ප්‍රතිශතය 100ට 100ෙන් ගුණ කරමු. බිංදු දෙකට බිංදු දෙකක් අහෝසි වුණා. 300 බෙදීම 15 කීයද? 315ෙන් බෙදුවම 20යි. ප්‍රතිශත ලකුණ 100 අනිවාර්යයි. 100ට 20 කියන එක ලකුණ නැති වුණොත් ඔබට ලකුණක් අහිමි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිශත ලකුණ නැති වුණොත් ලැබිය හැකි ලකුණු දෙකෙන් ඔබට එක ප්‍රශ්නයේ ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකෙන් එකක් ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ සුළු කරන්න. වරහන් දෙකක් දීලා ඇත්තට මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ වරහන් ඉවත් කරන එක තමයි මේගොල්ලන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. දැන් බලන්න මෙහෙම තැනක මේ මොකද තියෙන්නේ? මේ කියන්නේ මෙන්න මේ ඒගෙන් මෙන්න මෙතන ඒවත් මෙතන පහත් ගුණ කරලා ඒ වගේම මේ තුනෙන් මේ ඒවත් මේ පහත් ගුණ කරලා අපි එහෙනම් ලියලා බලමු. ඒ වරක් ඒ වර්ග
ඒ වරක් ඍණ 5. ඒ කියන්නේ ඍණ 5යි a. ඍණ 3 වරක් a. ඒ කියන්නේ ඍණ 3යි a. ඍණ 3 වරක් ඍණ 5. ඍණයි ඍණයි ගුණ කරාම ධනයි 5 වරක් 3 15යි. මේක තවත් සුළු කරන්න පුළුවන්. a වර්ගය හැමම ලිව්වා. ඍණ a ඍණ 5යි a ඍණ 3යි a. එකතු කරාම ඍණයි ඍණයි ඍණමයි ඍණ 8යි a ධන 15. ඊට පස්සේ සාධක සොයන්නලු. අපි සාමාන්‍යයෙන් සාධක සොයන්න කියව ගමන් නික අපේ ඔළුවට එන වරහන්නක් දාගන්න. ඒ කියන්නේ කෙටි කරගන්න. ඒ කියන්නේ සමාන පද වෙන් කරගන්න. කියන කතාවනේ සාධක සොයන්න කියන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා 64 කියන්නේ එක පදයක්, a වර්ග කියන්නේ එක පදයක්. මේකේ කොහොමද සාධක සොයන්නේ? මෙතන හැංගිච්ච හොරෙක් ඉන්නවා. කවුද බලන්න හැංගිලා ඉන්නේ? බලන්න 64 කියන්නේ කීයද? මම මෙහෙම ලියන්නම්. 8 වර්ගය නේද? 8 වරක් 8 64යිනේ. ඍණ a වර්ගය. දැන් අපිට කලින් දැක්කේ නැති එකක් දැන් පේනවා. ඒ කියන්නේ මොකද්ද? වර්ග දෙකක අන්තරයක් තියෙනවා. වර්ග පදයක් තවත් වර්ග පදයක් අන්තරයක්. වර්ග දෙකක අන්තරයක්. ලියන්න පුළුවන් 8 වර්ග ඍණ a වර්ගය කියන්නේ 8 ඍණ a වරහන් ඇතුලේ ආයි 8 ධන a වර්ග දෙකක අන්තරය ලියන්න පුළුවන් m පද දෙක අඩු කරලා ගුණ කරනවා m පද දෙක එකතු කරලා එහෙනම් 8 ඍණ a වතාවක් 8 ධන a දැන් රූපයක් දීලා අපෙන් අහනවා අපිට කියනවා AB සමාන්තරයි CDV. D ඇති තොරතුරු ඇසුරින් A හා B කෝණවල අගයන් සොයන්න. A අහනවා B අහනවා. දැන් තියෙන පුතේ කතාවක්. කතාව මෙච්චරයි. මම අඳිනවා සමාන්තර රේඛා දෙකක්. මේ දෙක සමාන්තරයි. මම එක කපනවා රේඛාවකින්. මේක අපි කියනවා තීරයක් රේඛාවකින් කියලා. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන මොකක්ද ඉස්ලාම් කියන ඒකාන්තර කෝණ. ඒ කියන්නේ ඉසඩ් ඩකුර. මෙන්න ඉසඩ් ඩකුරක් ඇදුනා මෙන්න. ඉසඩ් ඩකුර ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ වගේම තීරයක් රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන අනුරූප කෝණ F අකුර. මෙන්න මෙන්න F අකුරක් ඇදුනා මෙන්න හොඳට බලන්න F අකුරක් මෙන්න අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි ඉස්සෙට අකුර. අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි F අකුර. තව කතාවක් තියෙනවා පුතේ. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන මිත්‍ර කෝණ C අකුර. මේ මිත්‍ර කෝණ C අකුර එකතුව 180යි. කලින් නම් කිව්වේ F අකුර ඒකාන්ත මිත්‍ර අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. Z අකුර ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. මිත්‍ර කෝණ C අකුර එතනනම් විශාලත්වයෙන් සමානයි කියලා නෙමෙයි කියන්නේ මේ දෙකේ එකතු 180යි. එහෙම නැත්නම් පරිපූරකයි. පරිපූරකයි කියන්නේ 180යි කියන එක. එහෙමනම් මේ දෙක 180යි. මෙතන 100 නම් මේක 80යි. අන්න මේ සිද්ධාන්ති ටික උපයෝගී කරගෙන A B C හොයමු. අපි ඉස්සෙල්ලාම හොයන්නේ මොකද්ද? අපි දැන් බලමු අපිට නම් ගත් කටටම පේනවා A සමානයි 60යි. යම් කිසි රේඛා දෙකක් මෙන්න මෙහෙම ඡේදනය වුණාම හැදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි විශාලත්වයෙන්. මෙතන 60 නම් A 60යි. එහෙනම් A දැනගත්තා A 60යි. හරි. A දැනගත්ත ගමන් C කියන්න පුළුවන්. හේතුව සරල රේඛාවක් තවත් රේඛාවකින් ඡේදනය කර විට හැදෙන මේ කෝණය සරල කෝණය 180යි. මෙතන 60යිලු ඉතුරු කැරලා අහනවා. එහෙනම් A 60 නම් C ඉබේම 120යි. හේතුව 180න් 60ක් ගියාම 120යි. එහෙනම් A හරි C හරි. දැන් දන්නේ නැති මොකද්ද? A හරි C හරි. දැන් B ගැන කල්පනා කරොත් B කියන්නේ මොකද්ද?
B හොයන්න මොකද්ද තියෙන දත්ත? මේ බලන්න මම දැන් කලින් කිව්වනේ මේක සමාන්තරයි කියලා. සමාන්තර නම් හැදෙන කෝණ ඉස්සෙට අකුරට අපි මොකද්ද කිව්වේ? ඒකාන්තර කෝණයක් හැදෙනවා මෙන්න. එතකොට මෙතන ඉස්සෙට අවශ්‍ය නම් B අවශ්‍ය නම් ඉස්සෙට සංකල්පය කියන්නේ ඒකාන්තර කෝණ සංකල්පයෙන් මෙන්න මේක හොයාගත්තොත් මේක තමයි මේ. දැන් අපිට පේනවා මෙන්න මේ මුළු කෝණ 180යි. එහෙනම් 180 සමානයි 60 දන මේ 70 දන මේක x නම් x. 60යි 70යි එකතු කරාම 130යි. 130න් 130 180න් 130ක් අඩු කරාට පස්සේ 50යි. එහෙනම් b සමානයි 50යි. එතකොට b දන්නව 50යි කියලා, a දන්නව 60යි කියලා, c දන්නව 120යි කියලා a b c 3ම හොයල ඉවරයි. එතකොට තේරුණා නේද සංකල්ප ටික? අපි එකක් යදුවා සමාන්තර රේඛාව දෙකක් තිර රේඛාවෙන් ඡේදනය කළ විට හැදෙන ඉසට් කෝණ ඒකාන්තර කෝණ සමානයි කියන එක. මේක සංකල්ප දෙක අපිට යොදන්න අවශ්‍ය උනේ නැහැ. හැබැයි ඊළඟ ගානේ ඊළඟ අවුරුද්දක මේ දෙක අහන්න පුළුවන්. ඒ නිසා මේ තුනම මතක තියාගන්න. මේ තුනෙන් එකක් හෝ තුනම හෝ තුනෙන් දෙකක් එන්න පුළුවන්. ඊට අමතරව අපි දැනගත්ත සරල රේඛාවක් කෝණ 180යි කියන එක. සරල රේඛාව මේ කෝණ 180යි කියන එක. එතකොට මෙන්න මේ සංකල්ප වලින් A B C තුනම අපි හොයාගත්තා. ඊට පස්සේ ධාරිතාව 4 ලීටර් වූ විශාල භාජනයෙන් 4න් 3ක පොල්තෙල් පරිමාවක් ඇත. මෙම පොල්තෙල් පරිමාව 30 මිලිලීටර් වූ කුඩා භාජන කීපයකට දැමිය හැකිද? ධාරිතාව ලීටර් 4යි 4න් 4යි 4න් 3ක තමයි පොල්තෙල් තියෙන්නේ. එහෙනම් මුළු පරිමාවෙන් නෙමෙයි. ලීටර් 4යි නම් 4යි නම් 4න් 4න් 3ක්. ඒ කියන්නේ 4 ප්‍රති 4 කැපුණොත් ලීටර් 3යි. එහෙනම් පරිමාව ලීටර් 3යි තියෙන්නේ. එම පොල් තෙල් පරිමාව 30 මිලිලීටර භාජන කීපයකට දැමිය හැකිද? අපි තේරුම් ගන්න ඕනේ දෙක තමයි ලීටරයකට මිලිලීටර කීයද පුතේ? 1000යි. එහෙනම් මේක ලීටර් 3 මිලිලීටර කරොත් 1000න් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ 3000යි. ලී මිලිලීටර තියෙනවා 3000ක්. බෙදනවා කුඩා භාජනයක ප්‍රමාණය 30යි. එහෙනම් මුළු 3000 30 භාජන කීයකට දාන්න පුළුවන්ද? එහෙනම් 3000 බෙදීම 30යි. බිංදුවට බිංදුව අහෝසි වුණාම 300 බෙදීම 3 කියන්නේ 100යි. එහෙනම් කුඩා භාජන 100කට දාන්න පුළුවන්. ඊට පස්සේ පැපොල් ගෙඩි 5ක මිල රුපියල් 600ක් නම් පැපොල් ගෙඩි 8ක මිල සෙවීමට වීජ්‍ය සමීකරණයක් ලියන්න. එමගින් පැපොල් ගෙඩි 8ක මිල සොයන්න. මොකද කියන්නේ? පැපොල් ගෙඩි 5ක මිල රුපියල් 600යි. හා පැපොල් ගෙඩි 8ක මිල සෙවීමට වීජ්‍ය සමීකරණයක් ලියන්න. පැපොල් ගෙඩියක් මම හිතන්නම් x කියලා. එතකොට 5යි x කීයද? 600යි. පැපොල් ගෙඩි 5ක මිල 600යි. එහෙනම් ඒ පැපොල් ගෙඩියක x නම් 5යි x 600යි. එතකොට x එක පැපොල් ගෙඩියක මිල කීයද? අපි 600 බෙදුම් 5. 600 5න් 600 බෙදීම 5. ඒ කියන්නේ 120යි. එහෙනම් එක පැපොල් ගෙඩියක් කීයද? 120යි. එහෙනම් පුතේ එක පැපොල් ගෙඩියක් 120යි. එහෙනම් වීජ්‍ය ප්‍රකාශනයේ ගොඩනගා ගත්ත 5x 600යි. එමගින් පැපොල් ගෙඩි 8ක මිල සොයන්න. 1ක මිල 120යි. එහෙමනම් 8ක මිල 120 වටක්. 120 ගුණ කිරීම 8. ඒ කියන්නේ 960යි. රුපියල් වලින්. රුපියල් 960යි පැපොල් ගෙඩි 8ක්. පැපොල් ගෙඩි එක මිල සාමාන්‍ය ටිකක් වැඩි වගේ රුපියල් 120කට විකුණලා තියෙනවා. A වල බිංදුවේ බලයේ වර්ග ගුණ කිරීම A බෙදීම A වල එක්වන බලය. හොඳට තේරුම් ගන්න පුතේ. ඕනෑම පාදයක බිංදුවේ බලය එකයි. 1000 බිංදුවත් එකයි, 100 බිංදුවත් එකයි, 1 බිංදුවත් එකයි. එහෙනම් ඕනෑම පාදයක බිංදුවේ බලය එකයි. ඒ නිසා 1 ගුණ කිරීම A බෙදීම A. මේකනේ තියෙන්නේ 1 එහෙනම් 1 වර්ගයේ 1යි. ඕනෑම පාදයක බිංදුවේ බලය 1යි, 1 වර්ගයේ 1යි.
ගුණ කිරීමේ බෙදීමේ ඒට ඒ කැපෙනයි නම් පිළිතුර 1යි. බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1 විද්‍යාත්මක අංකණින් ලියන්න. විද්‍යාත්මක අංකණින් ලියනවා කියලා කියන්නේ පුතේ මෙන්න මේ අනුරූප ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකට ලියා ගන්නවා 10 බලයකට එක්ක. දැන් හිතන්න පූර්ණ සංඛ්‍යාවක් දෙන්නේ මෙන්න මේ දශම තිත මෙතෙන්ට ගෙනාවොත් නේද? බලමු කීපාරක් ගේන්න ඕනද කියලා. 1යි 2යි 3යි. එහෙනම් 1.01 1.01 ගුණ කරනවා 10 කීපාරක්ද පෙන්නුවේ? 1යි 2යි 3යි. තුන් පාරක් නම් පෙන්නුවේ නම් 10 ඍණ 3. දකුණු අත පැත්තට ආපු නිසා ඍණ. වම් අත පැත්තට ගියා නම් ධන. PQ සරල රේඛාවේ මධ්‍ය ලක්ෂයේ x නම් x දී PQ රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය කරන්න. PQ කියලා රේඛාවක් තියෙනවා. මේක PQ. මධ්‍ය ලක්ෂයේ x ලු. එහෙනම් මෙතන x. PQ සරල රේඛාවේ මධ්‍ය ලක්ෂයේ x නම් x දී PQ රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ කියන්නේ PQ හි ලම්බ සමච්ඡේදනය කරන්න කියන එක. අපි කොහොමද ලම්බ සමච්ඡේදනයක් කරන්නේ? Q ඉඳලා සහ P ඉඳලා කවකටුවේ තුඩ තියලා අපිට ලම්බ සමච්ඡේදනය නිර්මාණය කරොත් x හරහාම යනවා. හේතුව මධ්‍ය ලක්ෂය නිසා. හදිස්සියෙන් හරි x කියන්නේ මධ්‍ය ලක්ෂය නොවන්නේ නම් එතකොටත් ක්‍රමයක් තියෙනවා. අපි මම ඒ ක්‍රමය කියලා දෙන්නම්. එතකොට ක්‍රම දෙකටම සාර්ථක නිසා. හිතන්න දැන් Q ඉඳලා මට දැන් රේඛාවක් ගන්න. මම ඉස්සලා Q ගේ මත කවකටුවේ තුඩ තියලා යම්කිසි සමාන දුරකින් මම චාපයක් ගහ ගන්නවා. ඒ දුරම අනිත් පැත්තටත් කර ගන්නවා. දැන් එimhe චාපය මත මගේ කවකටුව අරගෙන මම පොඩි කුඩා චාපයක් ගහ ගන්නවා. ඒක මේ පැත්තටත් එහෙමයි. කවකටුව වෙනස් නොකරම කලින් චාපය මත අපේ කැපුම් ලක්ෂය දා ගන්නවා. දැන් චාපයේ කොටස් දෙකකට කැපිලා කියලා පේනවා ඇති. එහෙමනම් මෙම රේඛා දැන් චාප දෙක කැපිච්ච තැන් යා කරමු. හරියටම x ලක්ෂය හරහා ලම්බකයක් නිර්මාණය වුණා කියලා පේනවා ඇති. x පෙදීම දෙක සමානයි 5. සමීකරණය විසඳන්න. සමීකරණයක විසඳන්න කියලා කියන්නේ නොදන්න පදය හොයන්න තියෙන. මෙතන නොදන්නේ මොකද්ද? x විතරයි. x හොයනලු. x දෙකෙන් බෙදලා තියෙනවා 5ට සමානලු. එහෙනම් x දෙකෙන් බෙදලා නිසා ඒ දෙක අපි අනිත් පැත්තට යමු. දැන් බෙදීමක් විදියට තියෙන්නේ යන්නේ ගුණ කිරීමක් විදියට. 5 ගුණ කිරීම 2. එහෙනම් x සමානයි 5 + 2 10. හරිම පාසුවේ නේද? ඊට පස්සේ රූපේ දක්වා ඇති තොරතුරු ඇසුරෙන් x යගේ සොයන්න. x අහනවා ත්‍රිකෝණයක් දීලා. මොකද්ද මෙතන කතාව? මෙහෙමනේ කතාව. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් දික් කර විට සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ සමාන එකතුවට සමාන වේ. ඒ කියන්නේ මේ කෝණෙත් එකතුව මේකට සමාන 180ට සමානයි. මේ කෝණ x, මේ කෝණ හොයාගත්තනම් හරි නේද? මේ කෝණ හොයාගන්න පුළුවන් මේ මුළු කෝණ 150යි. 180යි. 180න් 150ක් ගියාම මේක 30යි. එහෙමනම් 110 සමාන වෙනවා මේ x ධන 30ට. අපිට x සමාන වෙනවා 110න් 30ක් අඩු කරාම 80යි. ඊට පස්සේ මොකද කියන්නේ? ABC සුජුකෝණී ත්‍රිකෝණයේ AB සමානයි A සෙන්ටිමීටර. AB සමානයි A සෙන්ටිමීටර. BC L සෙන්ටිමීටර වේ. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය A නම් වර්ග සෙන්ටිමීටර A නම් A උක්ත කරමින් ප්‍රකාශනයක් ලියන්න. ඒ කියන්නේ මේ වර්ගඵලයේ A ට ප්‍රකාශනයක් ලියන්න කියලා නෙමෙයි කියන්නේ නොකිය.
මෙතන සුජුකෝණී ත්‍රිකෝණයක්. සුජුකෝණයක්. අපි දන්නවා මේක සුජුකෝණයක් නම් මේ ආධාරක පාදයක් වෙනවා මේක ලම්බුසක් වෙනවා. අනිත් පැත්ත ගන්නත් පුළුවන්. මේක ආධාරක පාදයක් කළා මේක ලම්බුසක් කරගන්නත් පුළුවන්. මේක සුජුකෝණයක් නිසා. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයේ වතාවක් ආධාරක පාදයේ සිම්පල් A ලම්බ උස L. එහෙනම් A ని උක්ත කරන්නේ කියලා කියන්නේ A සමානයි භාගයයි AL. පැහැදිලි නේද? විස්කම්භය 14 සෙන්ටිමීටරයක් වූ වෘත්තයක පරිධිය සොයන්න. කතා දෙකක් තියෙන එකක් වෘත්තයක පරිධිය. මේ කියන්නේ පරිධිය කියන්නේ වටේ දිග. වටේ දිග හොයන සූත්‍රය තමයි 2 phi r. එහෙම නැත්නම් phi d. 2 phi r කියන්නේ දෙවතාවක්, phi වතාවක්, r කියන්නේ අරය. එහෙම නැත්නම් phi වතාවක් d. d කියන්නේ විස්කම්භය. මෙන්න අරය r නම් විස්කම්භය කියලා කියන්නේ අරය වගේ දෙගුණයක්. අපිට එහෙම ගන්න පුළුවන් පරිධිය. එහෙනම් අපි phi d දාමු. පයි කියන්නේ 22 බෙදීම 7 කියලා ගන්න කියලා තියෙනවා. 22 බෙදීම 7 d කියලා කියන්නේ දැන් 14යි කියලා ආවා. එහෙනම් කැපෙනවා 7ට 1යි 7ට 7වා 2යි 22 වේ 2ක් 44යි ඒකකයේ සෙන්ටිමීටර් පරිධියක් ආපු නිසා. කවුරු හරි හදිස්සියෙන් හරි ඊළඟ අවුරුද්දේ මේකේ වර්ගඵලය අහලා තිබ්බොත්. වර්ගඵලය සමාන වෙන්නේ පයි r වර්ගවලට. එහෙමනම් 22 බෙදීම 7යි මේක අහලා නැහැ මේ අමතර කරුණක් මම උගන්වන්නේ පයි කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ විස්කම්භයේ භාගයක් මම කිව්වේ array වගේ දෙගුණයක් විස්කම්භය කියලා එහෙනම් r කියන්නේ විස්කම්භයේ භාගයක් විස්කම්භය 14 නම් භාගය 7යි වර්ග ආයේ 7යි 7ට 7ක් කැපුණොත් 22 ව 7ක් 154යි සෙන්ටිමීටර වර්ග එතකොට නම් වර්ගඵලයක් නිසා මෙතන පරිධියක් නිසා කියන්නේ වටේ දිගක් නිසා සෙන්ටිමීටර වර්ගඵලයක් නම් වර්ග සෙන්ටිමීටර 17 මෙම සංඛ්‍යාවේ නිරූපිත සම අසමානතාව ලියා දක්වන්න හරි මෙහිම වෙලාවට අපි බලමු බලන්න ඍණ 1 බෝලයක් කියලා තියෙනවා ඒ නිසා මම ඍණ 1 ලියනවා ඒ වගේම ධන 1 බෝලයක් කරලා තියෙනවා ඒ නිසා මම ධන 1 ලියනවා ඍණ 1ට වඩා ධන 1 වැඩිද කුඩයිද කතා කරන්න දෙයක් නැහැ සංඛ්‍යා රේඛාවට දකුණු පැත්තට යන සංඛ්‍යා විශාලත්වය වැඩි එහෙමනම් අනිවාර්යෙන් ඍණ 1ට වඩා මේක වැඩි යම් කිසි සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ ඒ නිරූපණය වෙන්නේ x කියලා හිතමු x ටව ඒ වගේම x මේ ධන 1ට වඩා අඩුයි අඩු නිසානේ මෙතනින් නැවතුනේ x ධන 1කට වැඩි සංඛ්‍යාවක් තිබ්බනම් මේ පැත්තටත් අවු යන්න ඕනේ එහෙනම් අඩුයි ඊට පස්සේ හිතන්න ඕන දේ තමයි මේ බෝලේ පාට වෙලා නැහැ. ඒ කියන්නේ x ඍණ 1කට සමාන වෙන්න බෑ. හැබැයි එක ළඟ තියෙන බෝලේ පාට වෙලා. ඒ කියන්නේ x 1කට සමාන වෙන්න පුළුවන්. එහෙමනම් ඍණ 1 කුඩායි x කුඩා හෝ සමානයි ධන 1. මෙන්න මේක තමයි අන්තිම උත්තරේ. හෝම් වෙන වචනේ අක්ෂර කුලකය අවයව ආකාරයෙන් ලියා දක්වන්න. හෝම් හෝම් කියන කුලකය මං හිතන්නම් ගන්නම් කැපිටල් A කියලා. කැපිටල් A සමානන කුලකයක් අර්ථ දක්වන්නේ හොඳ මතක තියාගන්න සංගල වරහණක් ඇතුලේ. අවයව කියන්නේ මෙන්න මේ තියෙන පද. එච්චකුර කමාවක් දාන්න ඕන ඕ අකුර කමාවක් දාන්න ඕන M අකුර කමාවක් දාන්න ඕන E අකුර සංගල වරහන වහන්න මතක තියාගන්න ඒ ඔක්කමගේ අකුරු දෙකක් තිබ්බොත් දාන්න එකයි හිතන්න කො අකුරු දෙකක් තිබ්බ කියලා ඒතර මෙතන ලියන්නේ එක ඔව් අකුරයි එහෙනම් මෙන්න අවයව අවයව තියෙන 1 2 3 4 මෙම අකුරු කුලකයෙන් අහඹු ලෙස අකුරක් තෝරා ගැනීමේදී එය ඕ අක්ෂරයක් වීමේ සම්භාවිතාව සම්භාවිතාව කියන්නේ මුළු ප්‍රමාණයෙන් මේක වෙන්න පුළුවන් කියලද කියන මුළු ප්‍රමාණය 4යි 1 2 3 4යි ඕ අක්ෂරය 1යි එහෙනම් අක්ෂර 4ක් තියෙනවා 4ෙන් ඕ ගන්න පුළුවන් සම්භාවිතාව 4ෙන් 1යි රූපේ දී ඇති තොරතුරු ඇසුරින් B සිට A හි දිගාංශය සොයන්න දිගාංශය
දිගංශය කියන පාඩම යටතේ නීති තුනක් තියෙනවා. මතක තියාගන්න නීති අංක 1. දිගංශයේ සෑම විටම උතුරෙන් පටන් ගත යුතුය. අංක 2. උතුරෙන් පටන්ගෙන දක්ෂිණාවර්තව මෙනෙහි යුතුය. අංක 2. සෑම විටම කෝණමණින්න ඕන දක්ෂිණාවර්ත. අංක 3. ලියන ඉලක්කම් ඉලක්කම් තුනකින් ලියන්න ඕන. උදාහරණයක් විදිහට මට ඕන අංශක 75 ලියන්න. එතකොට නිකන් 75 ලියන්න බැහැ. එහෙමනම් බිංදුවයි 75 කියලා ලියන්න ඕන. ඒ වගේ ඉලක්කම් තුනකින් ලියන්න ඕන. එහෙනම් මෙන්න 1 2 3 උතුරින් පටන් ගන්න ඕන දක්ෂිණාවර්ත යන්න ඕන ඉලක්කම් තුනකින් ලියන්න ඕන. හරි. දැන් අහනවා දීර්ඝ රූපයේ තොරතුරු අනුව B සිට A දිගාංශය. B සිට A. B ළඟට ගියා උතුර ගැහුවා. උතුරෙන් පටන් ගත්තා දක්ෂිණාවර්තව ගියා. හරිනේ. B සිට A උතුරෙන් පටන් ගත්තා දක්ෂිණාවර්තව ගියා. ඔන්න මෙතෙන්ට එනකන් ආවා. එනම් උතුරෙන් පටන් ගත්ත දක්ෂිණාවර්තය ගියා මෙන්න මේ කෝණය තමයි B සිටෙහි දිගංශය. දැන් මේ කෝණය හොයන්නේ කොහොමද බලන්න පුතේ මෙන්න මෙතන ඉසෙට් අකුරක් පේනවා මේ මෙන්න ඉසෙට් අකුරක් පේනවා මෙතන 150 නම් මෙතන 150 එතන මේ කෝණය හන්නේ මුළු කෝණය 360යි 360 අඩු කිරීම 150 ඒ කියන්නේ 210යි අංශක මතක තියාගන්න ඉලක්කම් තුනකින් ලියන්න ඕන මේක 210 කොහොමද ඉලක්කම් තුනම තමයි ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ අවසාන ප්‍රශ්නය 10 4 A 1 සහ 10 දත්ත සමූහයේ මාතය මධ්‍යස්ථයෙන් දෙගුණයක් නම් මධ්‍යන්නේ සොයන්න කතා තුනක් බලමු මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන සංඛ්‍යාව මධ්‍යස්ථය කියලා කියන්නේ සංඛ්‍යා පේළිය ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සෑදූ විට මැද ඉන්නේ කෙනා මතක තියාගන්න ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සෑදූ විට මැද ඉන්නේ කෙනා නිකන් සංඛ්‍යා පේළියක් අරගෙන මැද ඉන්නේ කෙනා හොයලා හරියන්නේ නැහැ මධ්‍යන්නේ කියලා කියන්නේ මුළු පද සංඛ්‍යාවල එකතුව එම පද සංඛ්‍යාවෙන් ගුණ බෙදුවම හිතන්නේද හිතන්න පද පහක් තියෙනවා පද පහේ එකතුව 60යි 60 බෙදෙනවා පද සංඛ්‍යාව පහෙන් 65 බෙදෙනවා 12යි එහෙනම් මධ්‍යන්නේ 12යි ඒ වගේ දැන් මෙම දත්ත සමූහයක් දීලා ඒකේ මාතය මධ්‍යස්ථයෙන් දෙගුණයක්ලු එතකොට මෙම සංඛ්‍යාවේ මාතය මධ්‍යස්ථය වගේ දෙගුණයක්ලු දැන් මට නම් මේ දැන්ට මේ තියෙන ඉලක්කම් වලින් නම් මාතය විදියට පේන්නේ 10 මොකද දෙවතාව දෙවතාවක් ඉදලා තියෙන 10. ඒතර මේ සංඛ්‍යාවලින් මාත්‍ය 10යි. මාත්‍ය මධ්‍යස්ථයෙන් දෙගුණයක්ලු. යම් මධ්‍යස්ථයට යම් කිසි ආගයක් ඇතිනේ. ඒ වගේ දෙගුණයක්ලු. ඒ කියන්නේ අනිවාර්යෙන් මාත්‍ය 10 නම් මධ්‍යස්ථය 5ක් වෙන්න ඕනේ. නම් මධ්‍යස්ථය 5. දැන් අහනවා මධ්‍යන්නේ. මධ්‍යස්ථය 5යිලු. ඇත්තට මේ පද ටික අපි ආරෝහණ පිළිවෙලට හදලා බලමු. 1 ඊළඟට 4 10 10. එහෙනම් මැදට එන්න ඕන අනිවාර්යෙන් A තමයි. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මැද ඉන්නේ 5යි. මේ A සමානයි 5යි. අපිට ඕන මධ්‍යන්නේ. මං කෝ මධ්‍යන්නේ කියලා කියන්නේ මුළු පද ටික එකතු කිරීම එම පද සංඛ්‍යාව. එහෙනම් 1 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 10 එකතු කිරීම 10. 1යි 2යි 3යි 4යි 5යි පද පහ බෙදනවා 5ෙන්. කීයද? 4යි 1යි 5යි 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 10යි 10යි 20යි يعني 30යි. 30 බෙදීම 5. 30 5ෙන් බෙදුවම 6යි. එහෙමනම් මෙම සංඛ්‍යා රටාවේ මධ්‍යන්‍ය 5යි. අපි මේ සාකච්ඡා කරේ පළමු ප්‍රශ්න පත්‍රය අපි ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්න පත්‍රය සමග